සුබම සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ තවත් සුන්දර ලස්සන දවසක. ජාත්‍යන්තර කාන්තා දිනේ මාර්තු මාසයේ 8 වෙනිදා. ඉතින් මේ දිනය මේ ආකාරයට සමරද්දී අපිට හිතෙනවා ඇයි කාන්තා දිනය? ඉතින් ඒවට හේතු පහදක තියෙනවා. ඉතිහාසයක් තියෙනවා. ඇයි ආරම්භ වුණේ වැඩමුරය? පැය 8 වැඩමුරය පැය 12 බවට පත් වෙනකොට ඒ චිකාගෝ නගරයේ හිටපු කාන්තාව එළියට බහින්න පටන් ගත්තා. ඉතින් ඒ තුලින් තමයි මෙන්න මේ අසම සම බවක් කියන එක සමාජයේ මතුවෙන්න පටන් අරගෙන, ඉතින් කාන්තාවට නිසි තැන දෙන්නට සමහර රටවල්වල සමහර සංස්කෘතින්වල කාන්තාවට තියෙන ඒ හිමි භාවයේ තියෙන අඩුපාඩු නිසා තමයි මේ දවසට මෙච්චර වේට් එකක් බරක් ලැබිලා තියෙන්නේ. ඉතින් එහෙමනම් අද කාන්තාවන්ට ගෞරව කරන දවසක්. මගේ රත්තරන් තාත්තලගෙන් පුතාලගෙන් අද මට ආසයි අහන්න, ඔබටත් පුළුවන්ද ඔබේ භාර්යාවට ඔබේ දියණියට අද ගෞරව කරන්න, විශේෂයෙන් ගෞරව කරන දවසක් බවට පත් වෙන්න, පුංචි මලක් හරි දීලා එයාට පුංචි සුබ ප්‍රාර්ථනාවක් කරන්න. ඒ වගේම ඒ අයගේ කාන්තා භාවය තුළ තියෙන ඒ සුන්දර අත්දැකීම අගයන්නට අද දවස අවස්ථාවක් කරගන්න. මොකද ඇය ඇත්තටම හරිම ලස්සන භාවයක් තියෙන කෙනෙක්. ඇය තුළ තියෙන ඒ කාන්තාමය භාවය තුළ ඇයට දරාගන්න, ඉවසන්න ඕනම දුකක්, කරදරයක්, අභියෝගයක් කර උඩ තියාගෙන යන්නට පුළුවන්, වගකීම් දරන්නට පුළුවන් කෙනෙක්. ඉතින් ඇගේ තියෙන ඒ ධෛර්යවන්තකම එළියට එන්නේ අපිට සමාජය ඒ සලකන ආකාරයට ගොඩාක් වෙලාවට. ඒ වගේම තමයි ඇයටත් නිර්භීතකම තියෙනවා, ඇයට අවශ්‍ය ඒ ගමන යන්නට. නමුත් සාමකාමීව මේ ගමන යනකොට අපි ඇය වගේ කරමු. ඇයට අද දවස සුන්දර දවසක් බවට පත් කරගෙන, එහෙනම් යම් කිසි ආකාරයකින් කාන්තාව කොහේ හරි දුක් විඳිනවා නම් ඒ හැම කාන්තාවකටම ශුදෝ ස්වාමිනේ ශාන්තියක් දෙන්න, එයාගේ ජීවිතය ලස්සනට අරගෙන යන්නට, ධෛර්යවන්තව අරගෙන යන්නට අවශ්‍ය කරන ඔබ වහන්සේගේ ආදරේ කරුණාව නොඅඩුව දානය කරන්න. ආමේන්.